මම හිතන්නේ ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තු වර්ජනය කරපු පාර්ලිමේන්තු නොවන ඒගොල්ලෝ හඳුනා ගන්න විදිහට විපක්ෂයයි කියා ගන්න පිරිස පාර්ලිමේන්තු පවත්වාගෙන යන ලෝකේ පළවෙනි රට වෙන්න පුළුවන්. හැබැයි එතනදී බරපතල ප්‍රශ්න තියෙන්නේ දැන් ඒක නිසා රටේ ජන ජීවිතේ මොන මට්ටමකට කඩාවැටලා තියෙනවද කියන එක. මොකද ඔබ අපි කවුරුත් දන්නවා මේ නොවැම්බර් මාසය කියලා කියන්නේ අපේ රටේ බොහෝ වෙලාවට පළාත් ගණනාවක්ම සංචාරක කර්මාන්තය නිසා ආර්ථිකයේ ශක්තිමත් කරගන්න ජන ප්‍රජාවන් ජීවත් වෙනවා දකුණු පළාතෙත් විශේෂයෙන්. නමුත් ඒ ඔවුන්ගේ ජන ජීවිතය අද කඩාවැටලා තියෙනවා. අපි දන්නවා තව දවස් දෙකකින් පාසල් නිවාඩු දෙනවා. නමුත් මේ වෙනකොට පාසල් දරුවන්ට අඩුතරමේ රජයෙන් ලබා දෙන නිලැඳුමවත් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව නිශ්චිතතාවයක් නැහැ. මීට කලින් පාසල් වාරයේ අවසන් වෙනකොට නිලැඳුම ලබා දීලා තියෙනවා. පෞගේ කාලේ නිලැඳුම ලබා දීම කප්පාදු කිරීමේ අරමුණෙන් යම් ප්‍රමාණයකට වවුචර් ක්‍රමයක් හඳුනා දුන්නා. නමුත් දැන් දවස් දෙකකින් පාසල් නිවාඩු කාලේ ආරම්භ වෙනවා. අද වෙනකොටවත් තවමවත් අධ්‍යාපන අමාත්‍යාංශයවත් කියන්නේ නැහැ පාසල් ළමයින්ට නිලැඳුම් දෙන්නේ කොහොමද කියලා. අඩුතරමේ මේ ආණ්ඩුව ඇඳුම් ගලවගෙන ඉවරයි. ආණ්ඩු පාලකයන් ඇඳුම් ගලවගෙන ඉවරයි. නමුත් ආණ්ඩුව ඇඳුම් නැතුව ඉඳද්දී දරුවන්ට පාසල් නිලැඳුමක් දෙන්න බැරි මට්ටමක් පත් කරලා තියෙනවා. එතකොට අපිට පේනවා රටේ සාමාන්‍ය ජන ජීවිතේට මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලය නැතුව බලය හදාගන්න බලෙන් බලය හදාගන්න අටෝපු අගමැතිවරයා මහින්ද රාජපක්ෂ බවට පත් කරපු ඒ අටවගත්ත ආණ්ඩුව මොනතරම් ජන ජීවිතේට බලපෑමක් පීඩනයක් කරලා තියෙනවද කියලා. අඩුතරමේ තම 41 ලක්ෂයක් පාසල් දරුවන්ට පාසල් නිලැඳුමවත් මේ අවුරුද්දේ ලබා දෙන්න බැරි මට්ටමකට රට අරාජික කරලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්.